ඔබගේ හඳහනේ සම්පූර්ණ පලාපල කතනයක් එහෙම නැත්නම් පලාපල විස්තරයක් බලා ගන්න විදිය තමයි මම දැන් ඔබට පැහැදිලි කරන්න හදන්නේ මේ තියෙන මම ඔබට දෙන පලාපල විස්තරය මේ පලාපල විස්තරයේ සඳහන් කරන ප්‍රශ්න 80කට ආසන්න ප්‍රමාණයකට උත්තර දෙනවා ඔබ අපෙන් අහන ප්‍රශ්න 80කට මෙහි උත්තර සඳහන් කරලා දෙනවා ඒවා අතින් ලියලා දෙන්නේ එතකොට පේනවා ඇති ඔබේ දෛවාංකය ඔබේ ජන්මාංකය ආදි වශයෙන් ඔබේ දසාව සියල්ලක්ම මෙහි සඳහන් කරනවා ඒ වගේම තමයි මේකදී ඔබගේ හඳහනේ පිහිටන ගහ යෝග සම්බන්ධවත් මෙහි සඳහන් කිරීමක් කරනවා ඒ වගේම ගහ යෝග ඒ වගේම ඔබගේ පෙර භවයේ ඔබ කරලා තියෙන කුසල අකුසල කර්ම ස්වභාවය ඒ වගේම ඔබගේ ගති ගුණ හැදියාව හතහබා ආදි වශයෙන් ඒ කාරණාවලුත් මෙහි ඇතුළත් වෙනවා ඒ වගේම තමයි ඔබගේ උත්සාහය පෙන්නුම ඔබගේ වාසනා ගුණය මූලිකව සඳහන් කරනවා ඊට පස්සේ ඔබගේ මේ හඳහනේ මේ ලොකු පලාපල පොත් මේ විස්තරයක් මේ තියෙන්නේ ඔබට මේක ගෙන්න ගන්න පුළුවන් ඔබ කොච්චර ලංකාවේ විදේශව ඕනම කෙනෙකුට ගෙන්න ගන්න පුළුවන් වගේම ඔබට ඇවිදින්නත් මේ පලාපල කතනේ කරගෙන යන්න පුළුවන්කම තියෙනවා ඊළඟට ඔබගේ අත්‍යවශ්‍යම කාරණාව සෞඛ්‍ය මේ වෙන්නේ සෞඛ්‍ය සම්බන්ධ විස්තර කරන විදිය එතකොට මෙහි සඳහන් කරනවා ඔබට රෝග හැදෙන ස්ථානය ඔබේ ශාරීරියේ රෝග හැදෙන්නේ කොහොමද ආදි වශයෙන් ඒ සියල්ලම මෙහි සඳහන් කිරීමක් කරනවා ඒ වගේම ඔබගේ ඉගෙනීම සම්බන්ධව කාරණාවලු සම්පූර්ණ විස්තරයක් මෙහි කරනවා ඉගෙනීම සම්බන්ධව ප්‍රශ්න 9කට උත්තර දෙනවා ඒ කියන්නේ මෙහි අපි එක ප්‍රශ්නයක් විතරක් ගමුකෝ පොත්පත් වලට ඇති ආසාව ඉගෙනීමට ඇති උනන්දුව ඒ වගේම ක්‍රීඩා හා කලා කටයුතු වලට ඇති උනන්දුව හැකියාව මෙන්න මේවා හඳහනේ විග්‍රහ කරනවා සියලුම විස්තරයක් මෙහි සඳහන් වෙනවා ඊළඟට රැකියාව සම්බන්ධව ගත්තහම ඔබට සුදුසු රැකියාවල් මොනවද ඒ වගේම රැකියාවේ රැකියාවක් කරනකොට ඔබට ලැබෙන වෙහෙස මහන්සිය මොනවාගේද ඒ වගේම රැකියා දෝෂ තියෙනවා නම් ඒවට කරන්න ඕනේ මොනවද ඒ වගේම රැකියාවෙන් ඔබට දියුණුවක් ඇති වෙනවද ඒ වගේම රැකියාව තුළදී ඔබට හදිසි කරදර විපත්ති ඇති වෙන්න පුළුවන්කම තියෙනවද ආදි වශයෙන් ලොකු විස්තරයක් මෙහි සඳහන් කරනවා ඊළඟට දේපළ හා යාන වාහන සම්බන්ධව සම්පූර්ණ විස්තරයක් සඳහන් කරනවා ඔබේ හඳහනට අනුකූල ඒ වගේම දෙමාපියන්ගේ උරුමයන් තියෙනවා ඒ වගේම නිවස ඔබ හදන නිවස හදලා ඔබට ඉවර කරගන්න පින තියෙනවා යාන වාහන ඉදකඩම් ගන්න يعني පුළුවන්කම තියෙනවා ඒ වගේම දේපළ ගැටුම් නඩු කටයුතු වගේ දේවල් ඔබේ ජීවිතයට බලපාන්න පුළුවන්කම තියෙනවා ආදි වශයෙන් කාරණා ගොඩකුත් මෙහි සඳහන් කරනවා ඊළඟට මෙතනදී සඳහන් කරනවා සල්ලි ලැබීම සම්බන්ධව. ඒ කියන්නේ මිල මුදල් ලැබීම ඔබට කොහොමද මුදල් ලැබෙන්නේ? ඒ වගේම ඒ සම්බන්ධව ඔබට තියෙන පින කොහොමද? ආදි වශයෙන් ඒ විස්තරත් මෙහි ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරනවා ඔබේ හඳහනට අනුකූලව. ඒ කියන්නේ ගණදෙනු වලින් ඔබට ලාභ තියෙනවද? ඒ වගේම ව්‍යාපාර ආරම්භ කිරීමෙන් ඔබට දියුණුවක් තියෙනවද? ඒ වගේම තමයි රැකියාවෙන් හොඳ වැටුපක් ඔබට ලැබෙන්න පුළුවන්ද? ඒ වගේම මුදල් ලබන්න පුළුවන් වාසනාවන්ත කාලයක් වන්කෝ වගේද කියලා එහි සඳහයි වගේ විස්තරයක් සඳහන් කරනවා. ඊළඟට විවාහය සම්බන්ධව ගත්තහම මෙහි ලොකු විස්තරයක් සඳහන් කරනවා. විවාහ සහකරු හෝ සහකාරිය මුණ ගැසෙන්නේ කොහොමද? ආදර බැඳීම ඇති වෙන්න පුළුවන්. විවාහයෙන් පසු ජීවිතය කෙසේද? ඒ වගේම තමයි විවාහයට බාධා ඇති කරන යෝග මොනවද තියෙන්නේ? ඒ වගේම දෝෂ වලට ගැළපෙන හඳහන් මොනවද? ආදි වශයෙන් මෙන්න මේ විවාහයක් වීමට සුදුසු කාලය කවද්ද මෙන්න මේ සම්පූර්ණ විස්තරයක් ඔබට ලබා දෙනවා ඊළඟට ඔබට ඔබේ දරුපල සම්බන්ධ විස්තරයකුත් මෙහි සඳහන් කරනවා ගොඩක් අය අහන ප්‍රශ්න මේවා අපෙන් ඇවිදිලා නිතර මහණේව හඳහන් බලලා ඒ නිසා මේ ඔක්කොම එකට එකතු කරලා ප්‍රශ්න ගැටළු සියල්ලටම ඔබේ හඳහනෙන් එකපාරම උත්තර ලබා ගන්න ක්‍රමයක් තමයි අපි මේ දැන් නිර්මාණය කරලා තියෙන්නේ මේක ඔබට ගෙන්න ගන්න පුළුවන් මේ පලාපල විස්තරය ඇවිදිලා මේවා සාකච්ඡා කරමින් විනාඩි 45ක් පැයක් විතර හැබැයි කහඳහනකට කාලය ගන්නවා. එහෙම ඉඳලා ඔබට මේ විස්තර ලියාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දරුවන් ලැබීමට වාසනාව. දැන් මේ දරුපල සම්බන්ධව ප්‍රශ්න ටිකේදී මේ අහන ප්‍රශ්න. ඔබලා අපෙන් අහන ප්‍රශ්න අපි ඒවා වෙට් වෙනම දැන් අපි ඔබ අහන්න කලින් අපි ඔබට ඒවා සම්පූර්ණ විස්තර ලබා දෙනවා. ඒ වගේම දරුපල විනාශ කරන රෝග පීඩා තියෙනවද? ඒවට මේ වගේම දරුවන්ගේ දියුණුවක් තියෙනවද? දරුවන්ට යහපතක් තියෙනවද? දරුවන්ගෙන් කරදර තියෙනවද? ආදි වශයෙන් මෙන්න මේ ප්‍රශ්න ගැටළු ගන්නවට උත්තර දෙනවා. ඊළඟට ගොඩක් අය මේ දවස්වල අහන එකක් මේ විදේශ සම්බන්ධ. විදේශ වීමට වාසනාවක්. විදේශ රටකට යන්න වාසනාවුනේ තියෙනවද? පුළුවන්ද කියන එක. එතෙන්දිත් ප්‍රශ්න ගණනාවක් ඔබ අපෙන් අහන ඒවා අපි ඒවට උත්තර දෙනවා. වෙනත් රටකට යන්න වාසනාවක්
පිටරට ජීවිතයක දියුණුවක් ඇති වෙනවාද? විදේශ ගතවීමට සුදුසු කාලයක වගේද? විදේශ අධ්‍යාපනය සාර්ථක වෙනවාද? ඒජන්සි වලට හසු වෙලා කරදර බාධා ඇති වෙනවද? මෙන්න මේවා හඳහානේ කොයිලා ඔබට කියනවා. ඉතින් මේවා ඇත්තටම සම්පූර්ණ පලාපල විස්තරයක් මේ වගේ ගන්න පුළුවන්. ඊළඟට දසා වණුකූල ඔබට ඉදිරි කාල පරිච්ඡේදවල දසානු ඔබට ලැබෙ දෙන පලාපල විස්තරයකුත් තියෙනවා. ඒ වගේ අපල ඇති කරන කාල වකවානු තියෙනවා. ඊට පස්සේ වර්තමාන කාලය පිළිබඳව ඉදිරි අවුරුද්දක් හෝ දෙකක් ඇතුළත වර්තමාන කාලය පිළිබඳව විස්තරයකුත් මේ සඳහන් කරනවා. ඒ වගේම අනාවැකිත් අවස්ථාවලදී සඳහන් කරනවා. ඊට පස්සේ ඔබට යම් දෝෂ සහිත ගැටලු තියෙනවා නම් මොනවහරි කරගන්න පිළිවෙත් තියෙනවා නම් ඒවත් මේ සඳහන් කරලා දෙනවා ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගන්න. ඉතින් සර්ව සම්පූර්ණ හඳහන් පරීක්ෂාවක් තමයි මේ සිද්ධ කරන්නේ. ඉතින් මේ පරීක්ෂාව ඔබ හරියට සිද්ධ කරගත්තොත් ඔබට ඔබේ හඳහනේ සියල්ල හොයාගන්න පුළුවන්. මොකද හඳහන කියලා කියන්නේ ඔබේ පෙර භව ගමනේ තුල ඔබ කරලා තියෙන හොඳ නරක බලාගන්න ක්‍රම වේදයක්. ඉතින් මෙන්න මේ ක්‍රම වේදෙන් ඔබේ මේ ලැබිච්ච ජීවිතේට පෙර සසරගෙන හොඳ නරක ටික මොන විදිහට ක්‍රියාත්මක වෙන්නේ කියලා ඒක දැනගත්තාට පස්සේ ඔබට පුළුවන් ඔබ කරන එදිනදා කටයුතු වලට ශක්තියක් කරගන්න මේ ජ්‍යොතිෂ විද්‍යාව. ශක්තියක් කරගෙන ඔබට එන බාධා තියෙනවා නම් ඒ බාධා දුරු කරගන්න අවශ්‍ය පිළියම් නිවැරදිව හරියට සිද්ධ කර අනිවාර්යෙන් වෙනස් වෙලා යනවා. ඉතින් මේක තමයි මම පැහැදිලි කරන්න ඕනකම තිබුණේ. ඉතින් ඔබට පුළුවන් මෙහි සඳහන් කරන දුරකථන අංකයට මතක කරගෙන කතා කරලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබට ඇවිදින්නලා වෙලාවක් වෙන් කරගෙන අනිවාර්යෙන් එන්න ඕනේ. වෙලාවක් වෙන් කරගෙන ඔබේ හඳහන පරීක්ෂා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම දුරබැහැ රයිට ඕනනම් මේක ඔබේ නිවසටම ගෙන්න ගැනීමේ හැකියාවක් දැන් පවතිනවා. ඒ නිසා WhatsApp කරලා විස්තර ලබා දීම, දුරකථන ලබා දීම තුලින් ඔබට මේ විස්තර සම්පූර්ණ ඔබේ නිවසට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.